ගෞරවනීය රාජතුමාංශ තව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විස්තර කරන්න කියලා අපි අර ඒ මොහොතේ ඇතිවන සිතුවිලි රාග දේශ මොහ සිතුවිලි සඳහා ඔබ වහන්සේ දෙනගෙන අර චතුරාරක්කා ඔව් ඒවා එකිනෙක පුද්ගලයාට ගේ මේ පෙර කර්මය තමන් විසින් කරන ලද ක්‍රියා අනුව රාග ද්වේෂ මොහ තුනෙන් එකෙක් ඒවා ප්‍රමුඛ වීමේ හැකියාව තිබෙනවාද එමනම් අපි අර වැඩිපුර ප්‍රවේණ ගත යුත්තේ චතුරාරක්කා වලින් ඒ අදාළ ඒ මොහොතේ දැන් අපිට මේ වර්තමාන මොහොතේ එන සිටිවිල්ල අරමුණ අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට එන්නේ තරහක්ද අපිට එන්නේ රාගයක්ද අපිට එන්නේ මෝහයක්ද? දැන් තරහක් එන වෙලාවට ওই චතුරාරක්කා වලින් වඩන්න ඕනේ මෙත්ත අනුසතිය, මරණානුසතිය. තරහක් දැන් තරහ හොඳට අඳුර ගන්න පුළුවන්නේ. ඒ වගේම අපිට එන්නේ අර දැඩි කැමැත්තක්, දැඩි ලෝභයක්, ආසාවක්, තණ්හාවක් නම් ඒ වෙලාවට මෙත්තානුසතිය වඩලා වැඩක් නැහැ. ඒ වෙලාවට අසුභයානුපස්සනා කරලා අසුභානුසතිය වඩලා මරණානුසතිය, බුද්ධානුසතිය වඩන්න ඕනේ. එතකොට හිත පිරිසිදු වෙනවා. ඉතින් ඒක නිසා මිනිස්සෙක් හැටියට අපි මේ බණ අහලා තේරුම් ගන්න ඕනේ වර්තමාන මොහොතේ අපි මේ ඇහැට කන්ට නාසයට දිවට ගහන මනට හයට මේ යමක් අරමුණු වුණාම ඒ අනුව අපිට එන්නේ අපිට එනවනම් එන්නේ රාගයක්ද දේශයක්ද කියන එක හොඳට වෙන් කරලා තේරුම් ගන්න ඕනේ. හැබැයි ඔය ඇහෙන් රූපයක් දැක්ක තරමට රාගයක්වත් නැහැ දේශයක්වත් නැහැ. කනෙන් සද්දයක් ඇහුවතර ඇහුන තරමට රාගයක්වත් නැහැ දේශයක්වත් නැහැ. නාසයට දිවට කයට බින්දවීමක් ආව තරමට ද්වේෂයක්වත් නැහැ මෝහයක්වත් නැහැ. ඒ වගේම හිතට විඥානයක් ආව තරමටත් ද්වේෂයක්වත් නැහැ මෝහයක්වත් නැහැ. දැන් අපි උදාහරණයක් හැටියට අපි ඇහෙන් රූපයක් දකිනවා. අපි දැන් මේ වත්තේ තියෙන ගස් දකිනවා. ගස් දැක්කට අපි ඇහෙට මිනිසු දකිනවා, ගස් දකිනවා, කුරුල්ලෝ දකිනවා, මේ ඇඳ පුඩු දකිනවා, මේ මොනවා හරි දකිනවා. මේ යමක් දැක්කහම අපි අර ඇහෙන් දැක්ක දේ නිසා අපේ හිතේ සංචේතනාවක් පහළ වුණා. සම්පස්ස වුණා. සංකාරයක් කළොත් අපි හිතමුකෝ අපි කොහේ හරි ඔන්න මේ මෙහෙම ආහම පත්තක මොනවා හරි ගහක් තියෙනවා. තැඹිලි ගහක් හරි පොල් ගහක් හරි දැක්කා කියමුකෝ. මේ ගහ දැක්කහම ওই පොල් ගහ දැක්කට අපේ හිත කිලුටු වෙන්නේ නැහැ. හැබැයි එකපාරට මේ පොල් ගහ දිහා අපි බැලුවහම මේ පොල් ගහ හරි අමුතුයි. නිකන් මල් වගේ හොඳට ගෙඩි 40 50 එකවල තියෙනවා. හැම අල්ලෙම මේ වගේ අමුතු ගහක් නම් එකපාරට අපිට හිතට වේගයක් එනවා. මේක නම් බොහොම හොඳ වෙනස් ගහක්. මටත් මගේ වත්තේ හිටව ගන්න ඕන ගහක්. කොහෙන්ද දන්නේ නැහැ පැලයක් ගන්න. මොනවද දන්නේ නැහැ දැම්ම පූර්. මෙහෙම හිතනවා. අන්න රාගයක් ඇති වෙනවා. එහෙම නැත්නම් දැන් අනිත් පැත්තත් අපි මොකක් හරි අපිට නොගැලපෙන දැක්ක පුද්ගලයෙක් හරි රත්වයක් හරි ද්‍රව්‍යයක් වස්තුවක් මොකක් හරි දැක්ක ගමන් අපේ හිතට ඒ පිළිබඳව ද්වේෂයක් තරහක් ගැටීමක් එනවා. මේ දෙකේදිම අපේ හිත අඳුර ගන්න ඕන. අපේ හිත කොයි පැත්තට දැන්නේ? අර රාගයෙන් සිතුවිලි පවත්වනවද ද්වේෂයෙන් සිතුවිලි? එතකොට රාගයෙන් සිතුවිලි පවත්වනකොට කරන්න ඕනේ අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන තුන. ද්වේෂයෙන් සිතුවිලි පවත්වන්න ගත්තොත් අපි නවත්තන්න ඕන. ද්වේෂය නවත්තන්න අර මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. ඊට ඉස්සෙල්ලා තවත් වඩන්න නොයෙකුත් දේවල් ක්‍රම තියෙනවා. මේ සන්තාන විතක්ක සූත්‍රය කියලා එකේ. ඉතින් ඒ වගේ උඟ ක්‍රම තියෙනවා. නමුත් අපි දැනගන්න ඕන අපේ හිත ප්‍රිය දේට ඇලෙන රාගයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ, අප්‍රිය දේට ඇලෙන ද්වේෂයෙන්ද? ඒ දෙකම නවත්තන්න පුළුවන්කම තියෙනවා. සතර කමටහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් යම් කිසි කෙනෙක් වඩනකොට ඒක පුරුදු වෙනකොට ඒක ඉබේම හිත පුරුද්දකට එනවා, පුහුණු වෙනවා. පුරුදු වෙනවා, පුහුණු වෙනවා, හිත පදන් වෙනවා. දැන් යම්කිසි කෙනෙක් වාහනයක් එලවනකොට
ඒක පදන් වෙලා තියෙන්නේ. දැන් බ්‍රේක් ගන්න කවුරුවක් කියන්න ඕන නැ ඉබේම කකුල ගිහිලා බ්‍රේක් එක වදිනවා වගේ අපේ හිතත් පදන් වෙනවා. දැන් ඔය පෘථග්ජන පුද්ගලයන්ගේ හිත පදන් වෙලා තියෙන්නේ ප්‍රිය දෙයට ඇලෙන්න අප්‍රිය දෙයට ගැටෙන්න. මේක අනිප්පතර ඒකයි කියේ උඩගම් බලා යන්න ඕන කියලා. දැන් අනිප්පතර පුරුදු කර ගන්න ඕන. පුහුණු කර ගන්න ඕන. හිත පදන් කර ගන්න ඕන. තමන්ට නොගැලපෙන දෙයක් තමන්ට විරුද්ධව කටිනයක් කතා කළත් මොනවා වුණත් තමන්ගේ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණු වුණ මොනවා වුණත් තමන්ගේ හිතේ වේගයක් වේදනාවක් ඇති කරනවා නම් වහා මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම අර තණ්හාවෙන් ප්‍රිය දෙයට ඇලෙන ආවනම් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න පුරුදු වෙන්න ඕන. ඒක පුරුදු වුණාම පුහුණු වුණාම හිත පදන් වුණාම ඒක ඉබේම සිද්ධ වෙනවා. ආයි කවුරුවත් කියන්න ඕන නැහැ කවුරුවත් දැනගන්න ඕන නැහැ ඉබේම ඒක සිද්ධ වෙනවා. ඒ අනුව තමන්ගේ හිත කිලුටු වෙන්නේ නැහැ. පුරුදු වුණත් පුහුණු වුණත් හිත පදම් කරගන්න ඕන. මේ හිත පදම් කරන්න පුළුවන් පුහුණු කරන්න පුළුවන් ඒකයි. හොඳයි එහෙනම් දැන් 11යි කාලයි.